විශේෂයෙන්ම අද දවසේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු තවත් අමාත්‍යාංශ ගණනාවක වැඩබාර ගැනීමේ අවස්ථාවේදී අපි සතුටු වෙනවා මාස දෙකක වගේ විරාමයකින් පස්සේ නැවත වතාවක් ඒ අමාත්‍යාංශවල වැඩ කටයුතු බාර ගැනීමට අපිට අවස්ථාවක් ලැබුණා. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ගරු කතානායකතුමා පාර්ලිමේන්තුව තුලදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කෙරුවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමල්ලා මේ රටේ ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කෙරුවා. ඒ අයට අපේ ශ්‍රීස්ත්‍ර ප්‍රමාණයෙන්ම අපේ ගෞරවී ස්තුතිය පිරිනමන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගේන මාධ්‍ය ආයතන මේ වෙනුවෙන් හඬක් නැගුවා. ඒ වගේම මේ රටේ සිවිල් සංවිධාන වෘත්තීය වේදීන් සමස්ත මහජනතාවම පක්ෂ පාට නොබලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට පාරට බැස්සා. ඒ සියලු දෙනාටම අපේ ගෞරවනීය ප්‍රණාමය පිරිනමන්න ඕන. ඒත් එක්කම ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි නැවත වතාවක් රට ස්ථාවර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේ ගරු අග්‍රාමාත්‍යතුමාටත් මං හිතන්නේ ඒ පහුගිය අඳුරු යුගයේ මකාගෙන ඉදිරියට විශාල වැඩ කොටසක් කරන්න ඒ දෙපළත් එක්ක කැබිනට් මණ්ඩලයේ හැටියට අපිටත් ලොකු වගකීමක් තියෙනවා. මං හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගනිමින් ඒ ව්‍යවස්ථානුකූලව වැඩ කටයුතු කරගෙන යන්න දැන් හොඳ අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා හැමෝගෙම ඉල්ලන්නේ ඒ සඳහා දායක වෙලා කැප වෙලා වැඩ කරන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන සියලු රාජ්‍ය ආයතන නිසා රටේ මහජනතාවගේ.